මේ ඉන්නේ වීරසිංහ මහත්මයා. එතුමාගේ වයස අවුරුදු 76ක් වෙනවා. මෙතුමා මාව හොයාගෙන ආවේ එතුමාගේ මේ ඇහිේ තියෙන ප්‍රශ්නයක් නිසා. දැන් ඔබට පේනවා ඇති එතුමාගේ මේ මේ ඇහැ හොඳට ඇරෙනවා. නමුත් මේ ඇහැ ඇත්තට ඇරෙන්නේ නැහැ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් එතුමාට. ඉතින් අපි එතුමගෙන් අහලා බලමු මේ ප්‍රශ්නේ මොකද්ද මේකට ප්‍රතිකාර කලින් ගත්තාද ඒව ගැන පොඩ්ඩක් අහලා බලමු. ඔව් මේකට දිග ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ මේක 2016 17 වගේ මේ මට මේ අහිපිල්ලම පාත් වෙනා වගේ දැනුනේ. ඊට පස්සේ මම මේ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මහනුවර ඉස්පිරිතාලෙන් යොමු කරා කොළඹ මේ ආරෝග්‍ය මේ අක්ෂිරෝහලට. අක්ෂිරෝහලේදී මම කොහොම හරි අවුරුදු හතරමාරක් වෙන මේ කොරෝනා වෛරසය පැතිරෙන කාලේ එනකල්ම අක්ෂිරෝහලේ සායනික කටයුතු වල සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙලත් කිසිම ප්‍රතිකාරයක් මට කරගන්න ලැබුණේ පරීක්ෂණ තමයි දිගටම මේ ඒ වෛද්‍ය තුමන්ලා කරේ. මේ වෛද්‍ය තුමන්ලාගේ මේ දෝෂයක් මොකුත් කියනව නෙවෙයි, එතුමන්ලා පුළුවන් තරම් උත්සාහ කරා මේ සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ කරා, MRI කරා දෙතුන් වතාවක්ම, ඒ වගේම නොයෙකුත් මේ රුධිර පරීක්ෂණ කීපයක්ම කරා. මේ නමුත් එතුමන්ලා කිව්වේ කිසිම දෝෂයක් ඇයි නැති එක තමයි කිව්වේ. ඒ පරීක්ෂණ වලට අනුකූලව මේ එකම දේ තියුනේ මේ මගේ ඇහැ ඇතුලේ කිසිම දෙයක් නැහැ, මේ ඇහිපිල්ලම පාත්තිම පමණයි තියෙන්නේ. දැනටුණත් මගේ ඇහැ රිදෙන්නවත් ඇස් පෙනීම දුර්වලකමක්වත් කිසිම දෙයක් නෙවෙයි. මේ ඇහිපිල්ලම එන්ට 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 පාත්තිම වැඩි වුණා. මේ ඒ වගේම මම සිංහල මේකුත් මේකට සෑහෙන කාලයක් කරා. නේවාසිකාව ඉඳලා සිංහල ප්‍රතිකාර කරා, ආයුර්වේද ප්‍රතිකාර. ඒ වගේමත් මට කිසිම මේ සාහනයක් ලැබුණ නැහැ. ඒක මේ මගේ ඇදියා බලපුවම තේරෙනවා. අවුරුදු 5ක් තිස්සේම මම මේ ගැන උගාවක් දුරට කොහෙලා බලන කටයුතු කරත් කිසිම සාහනයක් ලැබුණ නැහැ. අවසාන කාලයේදී මේ මේ මෑතක මේ මේ මට මේ වෛද්‍යතුමා ගැන මේ යූටියුබ් එකෙන් දැනගන්න ලැබිලා මම එතුමා සම්බන්ධ කරගෙන ඒ අනුව තමයි මෙතෙන්ට ආවේ. ඉතින් මේ මේ වෛද්‍යතුමා මට කිව්වා මේ මේමයි මේක සාමාන්‍ය දෙයක්, මට මේක සලිප කරන්න පුළුවන් කියලා. ඇත්තටම මට දැන් ලොකු මානසික සාහනයක් දැනෙනවා. මේ මෙච්චර කාලයක් මට කිසිම මේ ප්‍රතිකර්මයක් මෙහෙම කරන්නවත් කියලා මේ කිසිම මේ සුභවාදී පිළිතුරක් ලැබුණේ නැහැ. මෙතුමා මගේ මේ ඇහි පිල්ලම් පාත්වීම සම්බන්ධයෙන් මේ සල්ලි කර්මයකින්, ඉතාම පොඩි සල්ලි කර්මයකින් මේක කරන්න පුළුවන් කියලා මාව දැනුවත් කළාට පස්සේ මට හරිම සන්තෝෂයි. මම මෙතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ මගේ ඇහිපිල්ලම මොකද මම ගොඩාක් මානසික වැටිලා ඉන්නවා, මානසික ඒ වගේම දුක් විඳලා තියෙනවා. මේ ඇහැින්ද මට අර සමාජයට මුණ දෙන්න බැරුව, ඒ වගේම මම රැට නිදාගන්න බෑ, ඒ වගේම ගොඩාක් කරදර වින්න මේ ඇහැ නිසා මම එතුමාට මේ බොහොම ස්තුතිවන්ත වෙනවා. මගේ මේ ඇහැ නැවතවතාවක් මට මේ යථාර්ථයට පත් කර ගැනීමට මේ උදව් කිරීම ගැන. ඔව් බොහොම ස්තුති මහත්මයා. ඇත්තටම දැන් ඔබේ තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තට මේ ඇහි බැම්ම, ඔබේ ඇහි පෙනුම, ඇහි ඇතුළේ පෙනුම ප්‍රශ්නයක් නෑ. ඇත්තටම ඇහැ ඇතුළේ ප්‍රශ්නයක් නෑ. ඒක තමයි අර වෛද්‍යවරු MRI පරීක්ෂණ කළා පළමුවම වැදගත් වෙන්නේ ඇතුළේ ගැටලුවක් තියෙනවද කියන එක निराකරණය කර ගැනීමයි. ඇත්තට බොහෝ විට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔක එකක් තමයි මේ ඇහැ ඩ්‍රොප් වෙන මෙතන මේ 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 ඔහුගේ මේ චර්මයේ වැඩිපුර එළිලා තියෙනවා. ඊට අමතරව මෙතන ෆැට් ටෙම්පත් වීමත් වැඩි. එතකොට සහ සමහර විට බොහෝ දුරට මේ ඇහැ උස්සන මාංශ පේශියක් තියෙනවා. මෙන්න මේ මාංශ පේශියේ යම්කිසි දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. එම දුර්වලතාවයක් තිබුණත් මෙවැනි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. හැබැයි මේ දුර්වලතාවයේ මත් උඩ තවත් මේ ෆැට් වැඩි නම්, මේ ස්කින් එක ඇදෙනවා ගතිය වැඩි නම් අර ප්‍රශ්නේ තවත් වැඩි කරනවා. ඉතින් අපි බලමු දුස්සා කළ මෙන්න මේ සැත්කම, මම කරන සැත්කම තුලින් අපිට මේ වැඩිපුර තියෙන ෆැට් සහ මේ චර්මය අයින් කරාට පස්සේ මම හිතන ඕට අනිවාර්යයෙන්ම යම්කිසි සහනයක් ලැබිය යුතුයි කියලා. ඉතින් අපි බලමු මේක දැන් අද සැත්කම කරලා මේ සැත්කමේ ප්‍රතිඵලත් තව සති දෙක තුනකින් කොහොමද කියලා බලමු.
අපි වීරසිංහ මහත්මයාගේ සැත්කම් කරලා අදට සති 3ක් විතර වෙනවා. ඉතින් මේ මහත්මයා දැන් ඇවිල්ලා ඉන්නවා. අපි දැන් පොඩ්ඩක් මේ මහත්මයාගෙන් කතා කරලා බලමු සැත්කමට කලින් තිබුණ ප්‍රශ්න කොහොමද සහ සැත්කමෙන් පස්සේ දැන් ഇതുමාට තියෙන තත්ත්වය මොකක්ද කියන එක. ඉතින් වීරසිංහ මහත්මයා බොහොම ස්තුතියි ආවත් ආයිත් ඇවිල්ලා හම්බුණාට සහ මගෙත් එක්ක මේ වගේ ආපහු සාකච්ඡාවකට සම්බන්ධ වීම ගැන. දැන් ඔබට කොහොමද දැනෙන්නේ කලින්ට වැඩිය सिंगल वाइद्य क्रम उत्साह सुखर बटीर वाइद्य क्रम समीप उत्साह अंतिम मट सिद्ध मगे कर्नाटी दिखट मे कंप्यूलिंग जैके हरिगसल जैकेमो मगे अहिपील मे आकार उत्सगणीट एक हरिम वेदनाकारी कंब्य ऐट तदवेनो दाड़ी दापटे कंब्य मे एनो एनो दैनो येम मे इथाम तपहसु ऐह हृदयो अनुमुत करगा मम गमन बिमन के नोटे कर्नाडीट ये जैकेगन तम या ऐह संपूर्ण वह गिदर इन्हेंट मे अहि पील मे वंग नितर मे उत्सगण तम मम टीवी एक बल्ले हम अध्यात्मकरा तदम हरम सतोष इंकला सत्य वेले सत्यकाल मं किसी अपहसन तो मे टीवी एक बल मं गमी मंगा मगे ऐम उदाकार डकुन मट उदाकार पेनो मे मुदट मट मे ऐ पील मे अरेनो आवेनो एक हरम सतोष मम्मी ने मे गुड़ा कुछ अंदर महात्म्याट मे आकार मगे ऐह सुल हरियाणा दिन विषय मगे ऐह संपूर्ण सूट पत्ना स्तुति वचने मे गुड पिंकी मत नगता के मम हरम सतोष हरम सतोष मे मे और हतरा मार्ग काल पास नगता स्तुति अंतना ඔබට තේරෙන වැඩි තුමගේ වයස අවුරුදු 76යි. සයිතුමා අවුරුදු 5ක් පමණ කාලයක් තිස්සේ මේ ඇහැ ප්‍රශ්නේ නිසා එතුමා සෑහෙන කියන්නේ කායික ඒ වගේ මානසික ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. සහ ඉදේදා ඔහුගේ වැඩ කරගැනීමේදී ගැටළු ප්‍රශ්න මතුවලා තියෙනවා. ඔබට තේරෙන්නේ නැති ඔහුගේ ප්‍රශ්නේ දුරු කරගන්න එතුමා කණ්ණාඩියට කම්බියක් පාවිච්චි කරලා ඇහැ උස්සලා තියාගන්න උත්සාහ කළා තිනවා. ඒ වගේම සමහර අවස්ථාවෙදී ඔහු උත්සාහ කළා තිනවා අතෙන් මෙහෙම අල්ලගෙන තමයි ඌට යම් යම් දේවල් බලා ගන්න සිද්ධ වෙලා තින්නේ. ඉතින් ඇත්තට මේ සත්කම්ෙන් පස්සේ එතුමාට සෑහෙන ලොකු වෙනසක් ඇති වෙලා තිනවා. ඉතින් මෙවැනි සත්කම් කියන බිබරෝප්ලාස්ටි කියලා. ඉතින් මෙහිදී ඇත්තටම අපි කරේ ඔහුගේ අර යම් කිසි ඇරීමේ තියෙන මාංශ පේශියක් උඩ යම් කිසි දුර්වලතාවයක් තියෙනවා. නමුත් ඒ දුර්වලතාවය මම හදන්න ගියේ නැහැ. නමුත් ඒ දුර්වලතාවත් සමගින වෙනත් ගැටලු තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ඇහි චර්මයේ වැඩිපුර පිහිටා තිබී මේ වගේම ෆැට් වැඩිපුර තැම්පත් වෙලා තියෙන එක මෙන්න මේ දේවල් ලයින් කරාට පස්සේ අර දුර්වල වෙච්ච මාංශපේශයට අපි යම් සාහනයක් ලැබලා දීලා තිනවා ඒ තුලින් දැන් ඔබට පුළුවන් අර ඔහුගේ අමතරව තිබුණ බර අයින් කරාට පස්සේ දැන් ඔබට පුළුවන් අර මාංශපේශින් ඔහුගේ අර ඇහැ උස්සන්න උස්සලා බලන්න පුළුවන් ඉතින් මම හිතනවා ඉතින් මේක දැනුවත් වීම කරන වීඩියෝ එකක් ඒ වගේම මම විශේෂයෙන් එතුමාට ස්තුතිවන්ත වෙනවා නැවතත් මොකද නවතත් ඇවිල්ලා මේ තමන්ගේ කැමැත්තෙන් මේ වීඩියෝ එකට මගේ channel එකට සම්බන්ධ වෙලා මේ විස්තර දීපු එක ගැන ඉතින් මම හිතනවා මේ යම්කිසි දැන්ටත් යම්කිසි ඉදමුමක් තියෙනවා ඉතින් මේ ඉදමුම තවත් ක්‍රමානුකූල අඩුවෙලා යනකොට මාසයක් දෙකක් ඇතුළත තවත් අඩුවෙලා ඔහුට තවත් සහනයක් අනිවාර්යෙන් ලැබෙනවා ඇත්තටම මේ මම මේ කතා කරන්නේ මේ මේ වීඩියෝ එකට මම සම්බන්ධ වුණේ මේ කියන්න ඕනේ මේ වගේ රෝගී තත්ත්වයක තියෙනවා නම් කාට හරි මේ ඉතාමත් පහසුවෙන් මේ රෝගී තත්ත්වේ නැති කර ගන්න පුළුවන් තැනක් තමයි මේ මේ වෛද්‍යාචාර්ය ආනන්ද ජයවර්ධන මහත්මයා මොකද මම විඳපු දුක මම දන්නවා ඒ වගේ මේ රෝගයෙන් කවුරු හරි ඉන්නවා නම් මානසික හරි ශාරීරික හරි පීඩාවට පත් වෙලා කිසිම දෙයකට සැලෙන්න වෙන කාරණාවක් නැහැ මේ මගේ ඡායාරූපවලින් පෙනෙන දකින්න ඇති
මම දැන් ඇත්තටම සන්තෝෂයෙන් ඉන්නවා ඉතාලි සුළු සල්ලි කර්මයකින් තමයි මේ තත්ත්වයට පත්ුනේ ඒකින්ද ඕනම කෙනෙකුට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කිසිම ගැටලුවක් නැතුව නිදාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා මේ හෘදයාංගම හිතවිල්ලකින් තමයි මම මේ වීඩියෝ එකට සම්බන්ධ වුණේ බොහොම ස්තුතියි ડોක්ටර් वीरसिंह महात्म अंतर ममट अवबोधिया विशेष मे दीवाद सह मे दीवाल करवाम सीमा वाल सह कल तो सीमा वाली धनगा सह मे दीवाल अतम मे प्रश्न रोगी धनवाद विशेष मे वीडियो करें अदावस कल तवाद दवास हमें वोट शुभ दवास आई भवन आई भवन।